අන්දුල ගුණවර්ධන ඇමතුමා ඔය සම්බන්ධ සම්බන්ධ පොඩි දෙයක් කිව්වා ක්ලිප් නම්බර් 1 එක බලලම අපි සංජීව මන්ත්‍රීතුමාට දේශපාලනඥයෝ සුරබි දෙන වගේ මොනවද ඉල්ලන්නේ ඉල්ලන ඕනේ දෙයක් දෙන්න පුළුවන් කියන එක තමයි හැමදාම කියලා තියෙන්නේ. කිව්වට එහෙම දෙන්න බෑ ප්‍රායෝගිකව. මොකද එන මුදලෙන් තමයි වියදම් කරන්න ඕනේ. දැන් බදු පීඩාවක් තියෙනවා. දැන් වෛද්‍යවරු සියලු දෙනා කියන්නේ මේ බද්ද ඔවුන්ට ඔරොත්තු දෙන්න නැති තරම් විශාලයි. බද්ද අපිට අඩු කරන්න ඕනේ. අඩු කරන්න ක්‍රමයක් නැහැ. අපි දැන් හිර වෙලා තියෙන ප්‍රමාණයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇති කරගෙන තියෙන ගිවිසුම් ප්‍රකාරව මේ හිර වෙලා තියෙන ණය අර්බුදයෙන් ගොඩ යන තෙක් අපිට 7-5ක්වත් ජාත්‍යන්තර සංවිධාන විසින් අලුතෙන් දෙන්නේ නැහැ. එක එක වෙලාවට එක එක ඒවා කියනවා. දැන් කලින් ප්‍රකාශ කරා මේ අරගලයේ හින්දා මේ වෛද්‍යවරු රටේ අස්ථාවර භාවයක් ඇති වෙච්ච හින්දා ගියයි කියලා. බදු ප්‍රශ්නේ හින්දා නෙමෙයි කියලා. දැන් මේ අවස්ථාවේදී කියන්නේ නම් මේ බදු ප්‍රශ්නයක් තියෙනවා. වෛද්‍යරුන්ට මේක දරා ගන්න අමාරුයි. හැබැයි මේක කරන්න දෙයක් නැහැ. සංජීව මන්ත්‍රීතුමාගේ උත්තරේ ගමු. ප්‍රායෝගිකව ඔබතුමා මේ ප්‍රශ්නේ දකින්නේ කොහොමද? බුද්ධිගලණයට ලෝකයේ මූලික හේතු දෙකයි දකින්නේ. එක තමයි ඉහළ වැටුප්, දෙක මේ ලිවින් කන්ඩිෂන් එක, ජීවන තත්ත්වයේ පිළිබඳ කාරණාව. හැබැයි වෘතිකයන් විදේශගත වීම ප්‍රශ්නයක් විදියට දකිනවා නම් මේක මේ ඊයේ පෙරේද පටන් ගත්ත එකකුත් නෙවෙයි. ඔබ ඔන්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවෙන් වාර්ෂිකව අවුරුදු 20ක් ආපස්සට අරන් බලන්න පශ්චාත් උපාධිය කරන්න ගිය කී දෙනෙක් බොන්ඩ් එකත් සංකල්ල තියෙද්දි එහෙ නතර වුණාද කියලා. ගැන මේ ප්‍රශ්නේ ඉගින් දිගටම ආපු එකේ මේ වෙලාවේ යම් වැඩිවීමක් තියෙනවා. අන්නේ වැඩිවීම ගැන තමයි අපි මේ කතා කරන්නේ. වැඩිවීම ඉතින් අපි දැන් මම කියවනේ වැඩි වැටුප් සහ ලිවින් කන්ඩිෂන් සම්බන්ධව තමයි ලෝකේ බුද්ධිගලණය සිද්ධ වෙන්නේ. ලංකාව 2019 න් පස්සේ ආර්ථිකයේ ඇතිවෙච්ච මේ සංකීර්ණ තත්ත්වයන් සමග මිනිස්සුන්ට සාපේක්ෂව මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් වගේ යන වෙන්න පුළුවන්. ඔබතුමාගේ මූලික පැහැදිලි කිරීමට අනුව දැන් සාපේක්ෂව උද්දමනය අඩු වෙනවා. සාපේක්ෂව ඩොලර් වැඩි වෙනවා. සාපේක්ෂව ආර්ථිකය හොඳ වෙනවා කියන්නේ සාපේක්ෂව ලිවින් කන්ඩිෂන් එක හොඳ වෙන්නේ නැහැ. ඉතින් ඕක තේරෙන්නේ නැද්ද අපේ රටේ ඉන්න බුද්ධ සමහර විටක ඒ මත අවිනිශ්චිත භාවය අවසන්න වෙන්න පුළුවන්. තමන්ට මීට වඩා යහපත් තැනකට යන්න පුළුවන් කියලා හිතුණු අය යනවා එක්කම. හැබැයි ඒ යනකොටත් නිදහස් අධ්‍යාපනයේ විසින් අපි යෝ ගොඩ නගපු තත්වයන් ලෝකේ වෙන රටවල් මෙහෙම අර්බුදයන් වලට මුහුණ දෙනකොට ජාතික මතවාදයන් නිර්මාණය වෙච්ච විදිය පිළිබඳව අපිට හැඟීමක් නැද්ද? අපි දැක්කනේ ඔය පහුගිය කාලේ අර්බුද ඇති වෙච්ච වෙලාවේ වෘත්තිකයෝ එළියට ආවනේ. ඉදිරියට ඇවිල්ලා ප්‍රමුඛ කාර්යයක් කරන්න උදාහරණයක් විදිහට දැන් අරගල කාලේ වුණත් වෘත්තිකයෝ ආවා. ඒ කියන්නේ ඔබතුමා කියන අර සාපේක්ෂවාදී එවලේ තරංග දාලා බැලුවා නම් ඔබතුමා කියන කාරණාව පිළිගන්නවා. බුද්ධිගල්ණය කියන එක එදා ඉඳන් තියෙනවා. හැබැයි වෘත්තිකයෝ මේ මෑත කාලීනව ගත වෙච්ච මේ වර්ෂ එකහමාර දෙක වගේ කාලය ඇතුළත තුළ විදේශගත වීමේ වැඩි ප්‍රවණතාවයක් අපි දකිනවානේ. හැබැයි ඒක ඔබතුමා ඔය කියන විදිහේ මේ මතු පිටින් බලලා ගත්ත තීරණයක් නෙවෙයි කියලා අපිට පැහැදිලිව පේනවානේ. මොකද වෘත්තිකයෝ බලන් හිටියනේ ක්‍රම වෙනසක් වෙයි, සිස්ටම් චේන්ජ් එකක් වෙයි. සමහර වෘත්තිකයෝ අපි දැක්කනේ වෘත්තීය අනන්‍යතාවය පිටින් ඔය අරගල භූමිවලට ඇවිල්ලා, ප්‍රසිද්ධ වේදිකාවලට ඇවිල්ලා, සිවිල් සංවිධාන, මහජන සංවිධාන ගොඩනගාගෙන මොකක් හරි දෙයක් බලා පුරුත්තු වෙනවා. අර ඔබතුමා කියන මේ ලිවින් කන්ඩිෂන් එක ගැන ඒගොල්ලන්ට ස්ථාවර භාවයක් නැති හින්දානේ යන්නේ. ඔබතුමා ඒක පිළිගන්නවද? අපි අර්බුදයක හිටලා අපි කියමු ඒ අර්බුදයේ වැරදිකාරයා 2019 බලයට පත් වුණ ආණ්ඩුව කියලා ඕනම් කියන්නකෝ. එහෙනම් කොහොම හරි අර්බුදයකට ආපුවාම ඒක යම් වැඩිවීමක් සිද්ධ වුණාද? ඕකට අපිට මහා තර්ක කරන්න දෙයක් නැහැ. කියන්නේ ඔබතුමන්ලගේ අදහස තව ටික කාලෙකින් ඒ වෘත්තිකයෝ ආයි එයි කියන එකද? යම් කොටසක් අනිවාර්යෙන් එනවා. හැබැයි මේ රට දිවිලෝකයක් වුණත් මේ රටෙන් යම් කොටසක් යනවා. දැන් අද ඉන්දියාව. ඉන්දියාව මුළු ලෝකෙම තියෙන Google එකේ ඉඳලා Facebook headquarters ඉඳලා සියල්ල අල්ලලා ඉවරයි. අද මෝදිගේ කැම්පේන් එක කියන්නේ Global Indians කියලා. තමන්ගේ රටේ පුරවැසියෙක් වෙන රටක වෘත්තිකයෙක් වීම මහා ඛේදවාචකයක් විදිහට නෙවෙයි නූතන ලෝකේ දකින්නේ. ඉන්දියාව ගත්තාම ඇති වෙන්න වෛද්‍යවරු ඒ රටේ ඉන්නවා. හරිද? එතුමන් ඇති වෙන්න ගැන ඔබත් ආන්ද්‍ර ප්‍රදේශ වල තමිල්නාඩු එහෙම ඉස්පිරිතාල ගැන දැනගෙන දෙකිවි. මෙහෙම ඉන්දියාව කියන්නේ විශාල විශාල රටක්. අපි හරි නෑ. තමිල්නාඩුවේ ආන්ද්‍ර ප්‍රදේශයේ කොනක තියෙන ඉස්පිරිතාල ගැන දැනගෙන මන්ත්‍රීතුමා දැන් අපි ඉන්දියාවේ ඉස්පිරිතාල ගැන එකින් එක දන්නේ නැති වුණාට අපි හම්බන්තොට ඉස්පිරිතාල ගැන දන්නවනේ මහත්තයෝ. අපි දන්නවනේ කරාපිටිය හොස්පිටල් එකේ. මොකද්ද ඔබ දන්නේ? දැන් කරාපිටිය රෝහලේ මේ වෙද්දි රුධිර කැටයට රුධිර කැටය කරන සහ ළමා රෝග පිළිබඳව ඉන්න විශේෂඥ වෛද්‍යවරයා කරාපිටිය විද්‍යාලයේ මොකද හම්බන්තර රෝගට මම කියවන්නේ නේද මේ අර්බුදයේ විසින් රට හැර යාමේ ප්‍රවණතාවක් ඇති වෙලා තියෙනවා කියලා. ආයිත් ඔකට ඔබයි මම ඒක තමයි නේ. ඒක හරි. ඒක සාමාන්‍ය තත්ත්වයක් නොවන විදිහට මම කිව්වේ අර්බුදයේ විසින් ඇති කළ තත්ත්වය සාමාන්‍ය නැහැ කියන එක මම කිව්වනේ.
අවිනිශ්චිත භාවයක් ඔවුන් දකිනවා නම් මේ අවිනිශ්චිත භාවය අවසන් කිරීම තමයි ආණ්ඩුවට කරන්න ආදායම් බදුවට එරෙහිව වෘත්තීය සමිතිය අධිකරණ යාමයේ ශ්‍රේෂ්ඨාධිකරණ යාමයේ ගිහිල්ලා නීතියේ සහය පතනවා. ඔය අතර වාර දැක්ක ජනාධිපතිතුමා කියන කාරණාවක් පාර්ලිමේන්තුවේ දේවල් විතරයි මම මේ කාර්යවේදී එහෙමත් නැත්නම් මේ ජාත්‍යන්තර මූල්‍ය ආර මුදලත් එක්ක යන වැඩපිළිවෙලේදී අහන්නේ කියන කාරණාව. මම වැරදි වෙන්න පුළුවන් ඔබතුමා නීතිඥයෙක්. මාව වැරදි නම් නිවැරදි කරන්න. අපි දන්න විදිහට පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් වැඩි ඡන්දයෙන් සම්මත වුණා කියලා එක නීතියක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතන්න බැරිද රටේ පුරවැසියෙකුට මේ කාරණාවට? මෙන්න මේ හේතුව නිසා තමයි රනිල් වික්‍රමසිංහ ගොඩාක් භයානක වෙන්නේ. එයාට බොරුවක් ඇත්ත වගේ කීමේ හැකියාව තියෙන නිසා. හරිද? අපේ ව්‍යවස්ථාව අනුව විධායකය, ව්‍යවස්ථාපකය, අධිකරණය කියන්නේ වෙන වෙනම පවතින කුළුණු තුනක්. කවුරුත් එකිනෙකාට වඩා සුපීරියර් හෝ ඉන්ෆීරියර් නැහැ. එතකොට පාර්ලිමේන්තු යෝජනා කරන පනතක් නෙමෙයි. ඒක මේ රටේ නීතිය නෙමෙයි. පනතක් සම්මත වෙන්නේ. එවන් අවස්ථාවක යම් තීන්දුවක වරදක් තියෙනවා නම් මූලික හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ඒක සුප්‍රීම කෝට් එකේ අභියෝග කළ හැකි. අපි ගතත් වෝටර් සෙෂන් අඩුවර චන්ද්‍රිකා කුමාරතුංගේ කාලයේදී රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් මේ වෝටර් සෙජ් එක විකිණීමක් සිද්ධ වෙනවා. ඒක රජයේ ප්‍රතිපත්තිය. ඒකට අපිට කතා කරන්න බෑ පාර්ලිමේන්තු අප්‍රූවණයෙන් පස්සේ. හැබැයි ඒකෙදි වෙච්ච අයතා අක්‍රමිකතා හින්දා මානව හිමිකම් උල්ලංඝනය වුණා කියලා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඒකේ වැරදිකරුවෙක් බවට පත් වෙලා යම් මුදලකුත් ගෙවන්න නියෝග වෙනවා. ඒ කියන්නේ සුප්‍රීම අධිකරණයට සම්පූර්ණයෙන්ම ඒ බලය තියෙනවා. ඒක නැහැ කියලා රනිල් කරන මේ ප්‍රකාශය මේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍යයට අධිකරණයට කරන බලපතල තර්ජනයක්. එයා විතරක් නෙමෙයි ඊට පස්සේ කතානායකත් ඒ හා සමාන කතාවක් කියනවා. පට්ටපල් බොරුවක්. අධිකරණයට ඒ බලය තියෙනවා. නමුත් ප්‍රශ්නේ මොකක්ද? එයා ඔය වගේම කතාවකට කලිනුත් කිව්වා. ඡන්දෙද? මේක දවසල ඡන්ද ඕන නැහැ. දැන් මිනිස් ඡන්ද නෙමෙයි ඉල්ලන්නේ. හැබැයි කියන්නේ කාටද? අධිකරණ සේවයේ නියුතු පුද්ගලයෝ යම් ස්ථානයක තියාගෙන. හරිද? ඇයි මේ කතාව රනිල් හදිසිය කියන්නේ? ඒතර EPF අර මුදලේ සම්බන්ධයෙන් FR නඩුව අපේ පක්ෂේ චතුරංග අබේසිංහ දාලා තිබුණා. ඒක උසාවියේ යන අතර වාර්තාවේ පාර්ලිමේන්තුවේ කියන්නේ අපි කවුරුත් කියනව අහන්නේ නැහැ කියලා. මොහොතකටවත් මම කියන්නේ අපේ අධිකරණයේ බලපෑමට යටත් වුණා කියලා කියන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න EPF නඩුව ප්‍රතික්ෂේප කරනවනේ මහත්මයා. ලීව් ටු ප්‍රොසීඩ් දෙන්නේ නැහැනේ, ප්‍රතික්ෂේප කරනවා. හේතු දැක්වුවේ නැත. සාමාන්‍යයෙන් අධිකරණ නියෝගයකදී හේතු දෙනවනේ. මේ අධිකරණ නියෝගයට හේතු දුන්නේ නැහැ. එහෙම කරන්නත් පුළුවන්. හොඳේ කිසි කෙනෙක් අර්ථකථනය කරන්න එපා මේ සුප්‍රීම අධිකරණයේ වැරදි කියලා. නමුත් හේතු නොදී තමයි ප්‍රතික්ෂේප කළ තියෙන්නේ. ඒ නඩුකාරතුමල්ලා කෙරෙහි වරදක් හිතන්නත් එපා, නීතිය කෙරෙහි වරදක් හිතන්නත් එපා. හැබැයි වුණේ අරක. ඉතුරු ටිකම ජනතාවට බාර කරනවා කැමති තේරුම් ගන්න. දැන් චමින්ද මන්ත්‍රීතුමා ලොකු චෝදනාවක් කළා මේ අත යට ගනුදෙනුයි, මේ ෆයිල් පෙන්නනවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ, එහෙම නායකත්වයක් වෙනම මේ දේශපාලන එජෙන්ඩේක යන්නේ කියලා. දැන් මම වැරදි නම් නිවැරදි කරන්න ඔබතුමාට අයිතිය තියෙනවා. මේ ඔබතුමා ජාතික ජන බලවේගයට සම්බන්ධ වෙන්නේ වෘත්තිකයෙක් විදිහට. ඔබතුමා නීතිඥවරයෙක්. අපි දන්නවා මේ ආණ්ඩු හදන්න උත්සාහ කරන හැමෝම වෘත්තිකයන් එකතු කරගෙන තමයි ඒ තැනට ගෙනියන්නේ. එහෙම හදපු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආණ්ඩුවේ වෘත්තිකයෝ ටික දැන් එළියේ ඉන්නේ. දැන් ඒගොල්ලෝ වෙන වෙනම නිදහස් ජනතා සභාව කියයි, උත්තර ලංකා සභාගය කියයි විවිධ කණ්ඩායම් විදිහට එළියට ඇවිල්ලා ඒ ආණ්ඩු වලින් විසිවෙච්ච වෘත්තිකයෝ එළියේ ඉන්නේ. ඔබතුමාට හිතෙන්නේ නැද්ද ඔබතුමාගේ වෘත්තීය භාවයත් එක්ක ඔබතුමන්ලා ඇතුළු තවත් වෘත්තිකයෝ එකතු කරගෙන ඔබතුමන්ලත් දේශපාලන ගේම් මේක එක කොටසක් වෙලා කියලා කඩේවීම නෑ? ඒ වගේ හිතෙන්නේ නෑ. එහෙම හිතෙන්නේ නෑ මොහොතකටවත්. අපි ඉස්සල්ලාම ගත්තොත් එහෙම ජාතික ජන බලයේ බහුතරයක් පූර්ණ කාලීන වෘත්තිකයන් ඉන්නේ. අපි එම දේ කරන්නේ මේ වෘත්ති විතරම එක් කරන්න බෑ, මේ රටට ගොඩනගන්න බාක වෙන්න ඕන. ඒ වගේම අපි අර වියත්මග වගේ අපිව මල් පෝච්චි වශයෙන් තියාගෙනත් නෑ, අපි ක්‍රියාකාරීව සංවිධානයේ වැඩ කරනවා. මා වැඩ කරන්නේ ඇත්තම ජාතික ජන බලවේගයේ මොරටු ආසනයේ සංවිධායක හැටියට, නිකම්ම කෙනෙක් වශයෙන් උනුත් නෙමෙයි. එතකොට මම හිතන්නේ එහෙම අපිව පාවිච්චි වීමක් වෙනවා කියලා. හැබැයි පාවිච්චි වුණත් පාවිච්චි වෙන්නේ ජාතික ජන බලවේගයේ පෙනී හිටින්නා වූ පොදු අරමුණ, පොදු හීනය සාක්ෂාත් කර ගැනීම පිණිස. අපි කිසි කෙනෙක් කිසි දෙයක් බලාපොරොත්තු වෙ මෙතනට යන්නෙත් නැහැ. අපි සයිඩ් ලයින් වෙන්නෙත් නැහැ කියන සහතිකේ මම දෙන්න පුළුවන්. මම මේ සහතිකේ පැහැදිලිව දෙනවා. හරිද? මොකද අපි මෙතනට ගියේ මුකුත් ගන්නත් නෙමෙයි. ඒක අපිට මුකුත් දෙන්න පොරොන්දු වෙන්නෙත් නැහැ නේ.
අපි ගන්න බලාගෙන ගියෙත් නෑ. නමුතර පුදුහරමුණට ගිහිල්ලා තියෙන. එතකොට අනිත් කාරණාව තමයි කෙලිම අපේ පක්ෂේ නම නම් කිව්වේ නෑ. නමුත් අර ඔබතුමා ඇහුවනේ මගෙන් ප්‍රශ්නයක්, මේම ෆයිල් ගැන කියනවා නඩු දාන්න නෑ වගේ කතාවක්. මාත්මේ අපි නීතිය ඉස්සලම තේරුම් ගමු, මේ ගොඩක් කට්ටිය තේරුම් ගන්නෑ. අපරාධ නඩු දාන්න පුළුවන් CID එකට, පොලිසියට හෝ නීතිපතිට විතරයි. හරිද? ඒක පෞද්ගලික පුද්ගලයන්ට අපරාධ නඩු දාන්න බෑ. සිවිල් නඩු දාන්න පුළුවන්. පෞද්ගලිකට පුද්ගලයන්ට කරන්න පුළුවන් දේ තමයි පොලිසියට, අධිකරණයට පැමිණිල්ලක් කිරීම. ඒක විමර්ශනය කළා නඩු පැවරීම කරන්නට ඕන රජයේ යාන්ත්‍රණය විසින්. එහෙම තමයි ඒක සිද්ධ වෙන්නේ. අල්ලස්සකට. අල්ලසුත් එච්චරම තමයි. ඒකත් අපිට පැමිණිල්ල දැම්මම පෞද්ගලික පැමිණිල්ල දාන්න බෑ. නීතියෙන් ඉඩක් නැහැ. සිවිල් විතරයි පුළුවන්. හරිද? එතකොට ජාතික ජන බලවේගයත් ඊට පෙර ජයුපෙත් ඔගලා දන්නවා පැමිණිල්ල එක සිටි සටකනවල වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කළ දෙන විමර්ශන ආයතන වලට. ඒක විමර්ශනය වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, යම් නඩු රාශියක් නීතිපතිවරයා විසින් ඉල්ලාස් කරගන්න. අල්ලස් කොමිසම තාක්ෂණික හේතු කියලා නඩු ඉල්ලාස් කරගන්න. එතකොට අපිට කරන්න පුළුවන් කාරණා මොකද්ද? අපි ඒ එලිපිට කිව්වා, අපි පැමිණිලි කරා. අදටත් අපි කියපු එක කතාවකටවත් අපිට එන්තරවාසියක්වත් කවුරුත් කිව්වේ නැහැ. 2022 යුෂිත රාජපක්ෂගේ යම් යම් පත්වීම් ගැන අන්ර සහෝදරයා ප්‍රකාශ කරා. යුෂිත රාජපක්ෂලා මොකද්ද කිව්වේ? අපි උසාවීදී බලමු. අපහාස කරන්න නඩු දානවා. අද වෙනකල් අන්ර සහෝදරයා හෝ අපේ පක්ෂයෙන් හෙලි කරපු එක වංචාවකට එන්තරවාසියක්වත් එවල නැහැ කවුරුත්. ඒ කියන්නේ අපි කියන්නේ ඇත්ත. එච්චරයි. අපි කියන්නේ අපි පැමිණිලි සිද්ධි සටක් කළා තියෙනවානේ. ඒ පැමිණිලි සිද්ධි සටට මොකද උනේ? සහ නීතිපතිවරයා ඇයි මේ දැන් මල්වානේ ගියක් තිබුණ නැද්ද අන්තිමට ඉල්ලාස් කරගන්න නීතිපතිතුමා? ගෙදරට අයිතිකාරයෙක්. ඒක තමයි. දැන් ලක්ෂ 1500 විතර ගියකට අයිතිකාරයෝ නැහැ. මා රටක අපි ජීවත් වෙන්නේ. හරි. මම මේ කියන්න උත්සාහ කරේ තමන් මඩ ගොඩක හිටියට අපිට මඩ ගහන්න එපා. අපි රටට වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරා. නීති විධානයේ ආධිපත්‍ය වංචකයන් අල්ලා ගැනීම සඳහා දඩුවම් දී. තව කාටරි පක්ෂයට ඒක කියන්න ඕන නම් කියන්න. ඒක ඕගොල්ලත් කරන්න පුළුවන් නම්. නමුත් මෙදාපාර දේශපාලන කඳවුරු තීව්‍ර ලෙස බෙදිලා ඉවරයි. කඳවුරු තියෙන්නේ දෙකයි ඊළඟ ඡන්දෙදි. රනිල් තොරන් බැන්දට මේ රටේ ආර්ථිකය ඉතාම භයානක අඩියක තිබෙන්නේ. මා කලින් ඒ දත්ත ටික කීවා. අපි මේ ප්‍රපාතයෙන් ගොඩ එන්න වැඩපිළිවෙලක් මේ රටේ තවම නැහැ. දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර ඒ එක්ස්පෝර්ට් කළා තමයි අපිට ඩොලර් හොයන්න වෙන්නේ. එහෙම නැතුව තියෙන සම්පත් විකුණලා හෝ තවත් ණය අරගෙන මේ ප්‍රශ්න විසඳන්න බෑ. හරිද? දැනට වෙන්නේ එක වැඩපිළිවෙලක් නැහැ. දෙක, නීති විධානයේ ආධිපත්‍ය මේ රටේ තහවුරු කරන්නට ඕන. මේ තියෙන්නේ හුදෙක්ම ආර්ථික අර්බුදයක් නෙමෙයි, සමාජ සහ දේශපාලනික අර්බුදයක්. මේ සමාජයේ ඉතාම වේදනාවෙන් පීඩා විඳමින් ඉන්නේ. මිනී මැරුම්, අපරාධ, ඉවසීම නැතිකම. අපි මේ සමාජය සුවපත් කරන්නට ඕන. අමාරු තීන්දුව තීරණ ගන්න වෙනවා. ඒ තීන්දුව තීරණ ගන්න වෙන්නේ ජනතා කැමැත්තෙන් පත්වෙච්ච ආණ්ඩුවකට විතරයි. එහෙම තීන්දුව තීරණ ගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ කියන්නේ පිනට පත්වෙච්ච ජනාධිපතිවරයෙක්, පොහොට්ටුවේ බොඩිගාඩ් කෙනෙක්. එහෙම නැතුව මහජන වරමත් තීර පුද්ගලෙක් නෙමෙයි. එයයිට මේ ප්‍රශ්නේ අඟලක්වත් විසඳන්නත් බෑ. එයට විසඳන්න ඌමනාවකුත් නැහැ. එයා කරන්නේ එක්සත් ජාතික පක්ෂේ නැවත ප්‍රතිසංවිධානය කරමින් යන එක. මේ වන විට ජාතික ජන බලවේගයට ප්‍රතිවාදී ප්‍රමාණය වැඩි වෙනවා. ඊළඟ ඡන්දය එන විට උගලන්ට පැහැදිලිව පෙනේ කඳවුරු දෙකයි හිටින්නේ. එකක් මාලිවාව ප්‍රමුඛ කඳවුර. අපිට නම් ජනාධිපති අපේක්ෂක විලද ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ අපේක්ෂය අනුරුද්ධ සානායක සහෝදරයා. අපි දෙකට බෙදලා තුනට බෙදලා නැහැ. ඊළඟ ඡන්දයේදී මිනිසුන්ට නියම බෙදීම පේනවා. මෙච්චර කාලයක් පේන්නේ නැති එක මා හිතනවා මිනිස්සු බුද්ධිමත් වෙයි තීන්දුව ගනිවි කියන කාරණා.